සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සුපින්වත්නි අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ පස්සර කොටමුදුන පදිංචි විශ්‍රාමික ගුරු අයිකේ දිසානායක මෑණියන් අයර්ලන්තයේ සේවයේ නියුතු ඩිලාන් නලින්ද පුතණුවන් කුමුදු නදීෂා දියණිය චාමර බෑනනුවන් ඉෂානි පීරිස් ලේලිය ඇතුළු පින්වත් පිරිසයි මේ උතුම් දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරන්නේ. ඒ ඇත්තන්ගේ අරමුණු සිහි කරලා අපි දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්මශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, නිවීම කියන එක හැම කාලෙම ලැබෙන පණිවිඩයක් නෙමෙයි. කියන්නේ නිවීම සම්බන්ධ සාකච්ඡාව හැම කාලයකටම වලංගු නෑ. නිවීම සම්බන්ධ සාකච්ඡාව අයිති වෙන්නේ ඉතාම ප්‍රශස්ත අධ්‍යාත්මික දැක්මක් ඇති බුද්ධ ශාසනයටයි. එතකොට කෙනෙක් අහන්න පුළුවන් වෙනත් තැන්වල නිවෙන්නේ නැද්ද කියලා. වෙනත් තැන්වල නෙමෙයි, සමහර සින්දු ඇහුවාමත් නිවෙනවා හිටිකම. නමුත් ඒ නිවීම කෙලෙස් අමිසර තත්ත්වයක් නෙමෙයි. කෙලෙසුන්ගෙන් නිදහස් වුණු තත්ත්වයක් නෙමෙයි. ඒ නිවීම කෙලෙස් මිශ්‍ර වෙච්ච නිවීමක්. කෙලෙසුන්ගේ සුසංයෝගයත් එක්ක ඇති වෙච්ච නිවීමක්. එනිසා එබඳු නිවීමක් බුද්ධ ශාසනය බලාපොරොත්තු වෙන්නේ නැහැ බුද්ධ ශාසනය ඇතුලේ. බුද්ධ ශාසනය පෙන්වා දෙන්නේ සම්පූර්ණේ නිවීමක් සම්බන්ධවයි. මුළුමනින්ම ඇතුළාන්තය නිවා ගැනීම සම්බන්ධව පණිවිඩයක් තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ පැහැදිලි වෙන්නේ. එතකොට ඒ නිවීම කරා යන ශ්‍රාවකෙක් ඒ භාග්‍යතුන් වහන්සේ වදාළ නිශ්චිත මඟ පෙන්වීම ඔස්සේ විමර්ශනය කළ යුතුයි. දැන් අපි නොයෙක් ආකාරයේ භාවනා ක්‍රම කරනවා. ඒවා නොයෙක් විදියට අපි දියුණු කරනවා. ඉතින් භාවනා කරනවා කියන එක බුද්ධ ශාසනයේ බොහොම ඉහලින් මතු කරලා දක්වපු එකක්. භාවනා කරනවා කියන එක. හැබැයි ඒ විදියට භාග්‍යතුන් වහන්සේ බොහොම ඉහලින් දක්වා වදාළ දේ ඒ ඉහලින් වදාළ දේ තුළ අපි ක්‍රමානුකූලව ශක්තිමත් වෙනවා නම් ඒ ශක්තිමත් වීම ඇතුළේ බුද්ධ ශාසනය පෙන්වපු ඉලක්කය කරා අපි යනවා නම් ඒ ඉලක්කය කරා අපිට යන්න ඕන නම් අප කළ යුතු වන්නේ පින්වත්නි ක්‍රමානුකූලව භාග්‍යතුන් වහන්සේ වදාළ පටිපාටියට අපේ හිත වැඩෙනවද කියලා ධර්ම සංවේදීකමකින් ඒ කරන භාවනාව දියුණු කරගෙන යන්න. එතකොට ඒ දහම් සංවේගය නැති තැනක එයාට ධර්ම මාර්ගය වරදින්න පුළුවන්. මාර්ගය සහ අමාර්ගය පිළිබඳව ඒ පුද්ගලයාට යම් කිසි ආකාරයක පැටලෙන්න පුළුවන්. එතකොට එහෙම පැටලින් නැතුව ඉස්සරහට යන්න නම් ඒ පුද්ගලයා මාර්ගය සහ අමාර්ගය පිළිබඳ පැහැදිලි අදහසක් තියාගන්න ඕන. මාර්ගයේ මෙයයි අමාර්ගයේ මෙයයි කියලා මේ දෙක පැහැදිලිව වෙන් කරගන්න හැකියාව තියෙන්න ඕන. ඒ හැකියාව නැත්තම් එයාට අවබෝධය කරා යන්න පුළුවන්කමක් නැහැ.
එතකොට මේ මාර්ගගත වීම පිළිබඳව පුද්ගලයා තුළ පැහැදිලි දැක්මක් තිබුණොත් එයාට කාගෙන්වත් උපදෙස් ඕනේ නැහැ. කාගෙන්වත් අනුග්‍රහයක් ඕනේ නැහැ. එයාට පුළුවන් දියුණුව කරා යන්න. කාගෙන්වත් අනුග්‍රහයක් බලාපොරොත්තු වෙන්නත් එපා. මොකද ඔය කියන හැටියට උදව්වක් මෙහි ඉන්න කාටවත් අපි වෙනුවෙන් කරන්න පුළුවන්කමක් නැහැ. හැබැයි උගලෝ බලන්න, විමසලා බලන්න, හොයලා බලන්න, බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට අපේ ඇතුළාන්තය තුළ උන්වහන්සේ වදාළ පටිපාටියට සිත වැඩෙනවද කියලා විමසලා බලන්න. එතකොට ඒ භාග්‍යතුන් වහන්සේ වදාළ විදිහට සිත වැඩෙනවද කියලා විමසලා බලන ශ්‍රාවකයෙක් තුළ තමයි ප්‍රතිඵල සහිත වෙන්නේ. නැත්නම් ප්‍රතිඵලේ කරා යන්න බෑ. දැන් උදාහරණයක් විදිහට අපි මෙහෙම හිතමු. මොනවා හරි භාවනාවක් කරනවා කියලා හිතාගෙන කරන්න එපා. මොනවා හරි කරා කියලා හිත වැඩෙන්නේ නැහැ. අපි උත්සාහ කරන්න ඕන පින්වත්නි, භාග්‍යතුන් වහන්සේ වදාළ පරයායෙන් සිත වැඩෙන ක්‍රමයට ඒ කවර ආකාරයේ හෝ භාවනාවක් කරන්න. එතකොට ඒ හුඟාක් ලේසි ක්‍රමයේ මේ කල. දැන් බුද්ධ දේශනාව පැහැදිලි කරනවා ධ්‍යාන සමාපatti උපදවාගෙන අමා නිවනට පත් වෙන ක්‍රමවේද. දිගනිකායේ උනත් තියෙන හිම ක්‍රමවේදමයි. බොහෝ දේශනාවල සංයුක්ත නිකායේ පැහැදිලි කරන පරයායන්වල හැම වෙලාවකම පුද්ගලයා තුළ නිවීම හදන්නේ මේ විදියටයි. දැන් මිකල ඒ විදියට ධ්‍යාන සිතක් උපදවා ගන්නක උනත් බොහොම ලේසි වැඩක් නෙමෙයි. දැන් ඒ කාලේ නම් හරියට ධ්‍යාන දියුණු කරපු අය හිටියා. ඉතින් ඒගොල්ලොන්ට බොහොම හොඳට ධ්‍යානේ වැඩුණා. ඒකනේ දේවදත්ත භික්ෂුවට වගේ අයිට පවා ධ්‍යාන තිබ්බේ. හැබැයි අද නම් වාසියක් ධ්‍යාන නැති එක. දැන් දේවදත්ත භික්ෂුව කියන්නේ සත්පුරුෂ කන් සහිත කෙනෙක් නෙමෙයි. නමුත් ඒ බඳු අසත්පුරුෂ විදිහට හැසිරිච්ච අයට ධ්‍යානෙ තිබිලා තියෙනවා. එහෙනම් ධ්‍යානෙ සත්පුරුෂයන්ට නෙමෙයි අසත්පුරුෂයන්ටත් හම්බෙන එකක්. හැබැයි සියලු සංස්කාර නිරුද්ධ කරනවා කියන එක සම්පූර්ණයෙන්ම සත්පුරුෂකම මත හම්බෙන එකක්. සම්පූර්ණයෙන්ම සත්පුරුෂකම් මත හම්බෙන එකක්. දැන් අපිට හැකියාවක් තියෙන්න ඕන, අපිට විමර්ශනයක් තියෙන්න ඕන. කුමක්ද මේ? අපේ ඇතුළාන්තය තුළ ධර්මයේ දියුණු කරගෙන ඉදිරියට යනකොට, ධර්මයේ පුහුණු කරගෙන ඉස්සරහට යනකොට අපට හැකියාවක් තියෙන්න ඕන පින්වත්නි, ඒ අපි දියුණු කරන ආධ්‍යාත්මික ප්‍රවේශය තුළ භාග්‍යතුන් වහන්සේ වදාළ සියලු සංස්කාරයන් නිරුද්ධ කිරීම කියන අර්ථයට එකතු වෙන්න අපිට හැකියාවක් තියෙන්න ඕන. ධ්‍යානය කියන එක බුද්ධ දේශනාව පෙන්වන සාරේ නෙමෙයි. ඒක බුද්ධ ශාසනය කරා පුද්ගලයා ඔසවා තබන්න වඩා පහසුවක් කරන දෙයක්. ධ්‍යානය අසත්පුරුෂයෙකුටත් තියෙන්න පුළුවන්. හැබැයි මං හිතන්නේ මේ ලෝක ධර්මතාවයක් අද අසත්පුරුෂයන්ට ධ්‍යාන නැහැ. ඒක ලෝක ධර්මතාවයක්. මොකද දැන් දේවදත්ත භික්ෂුව වගේ ධ්‍යාන උපදවාගෙන අද අසත්පුරුෂයෙක් මොනවා හරි ධ්‍යානයකින් සමාපත්තියකින් මොනවා හරි කියන්න ගත්තොත්, මොනවා හරි ඔය ධ්‍යාන සමාපත්තිය දියුණු කිරීමෙන් උපදින එරදියක් එහෙම මතුවුනොත්, දැන් දේවදත්ත භික්ෂුවටත් එරදිය තිබිලා තියෙනවනේ, එරදියක්වත් උපදව ගත්තොත් අදනම් අද පින්වත්නි ඕගොල්ලෝ වැඳ වැඳ ඉන්න ත්‍රිපිටකේ වුණත් විසිකරලා දායි. ඒ වගේ කෙනෙක් ඔබට කිව්වොත් අර මොකක් හරි එරදියකින් ධ්‍යාන සමාපත්තියක් පාවිච්චි කරලා ඒ වාසත්පුරුෂයන්ට තියෙනවා කියලා දැන් අපි කිව්වනේ. ඒ බඳු කෙනෙක් ධර්මය කියලා අධර්මය කිව්වොත්, එතකොට එයා කියන්නේ අධර්මයේ. නමුත් ඒක ධර්මයේ වේසින් මතුවෙනවා. මොකද ධර්මයේ කියලා ඉතා විශ්වාසවන්ත සාධනීය හේතු විදියට එයා පිළිගන්නේ අර ධ්‍යානය. එහෙමත් නැත්නම් එරදිය. ඒක පිළිගත්තොත්
අද මොනවාහරි අසත්පුරුෂයෙක් මොනවාහරි එර්ධියක් පාලා ඔබව ඔබට මේ ඕගොල්ලෝ අල්ලගෙන හිටිය ධර්මයේ නෙමෙයි ඕගොල්ලොන්ට ධර්මයේ වැරදිලා ඕගොල්ලෝ මේ අල්ලගෙන හිටිය අධර්මයයි කියලා කිව්වොත් අද ඉන්න බහුතරයක් බෞද්ධයෝ මේ අනාදිමත් කාලයක් තිස්සේ රැකගෙන ආපු නිර්මල බුද්ධ වචනයට පයින් ගහනවා නිර්මල බුද්ධ වචනයට පයින් ගහනවා ඇයි විමසුම් නුවණ සහ ශ්‍රද්ධාවේ පරිමාවේ තියෙන දුර්වලතා සද්ධාව තුල පවතින දුර්වලතා විමර්ශනශීලී බව දුර්වලයි සද්ධානුසාරීකම දුර්වලයි ඒ නිසා අනාදිමත් කාලයක් තිස්සේ රහතන් වහන්සේලා වැලිගොඩවල් වලට කර තියාගෙන කටපාඩම් කරගෙන බොහෝම අමාරුවෙන් රැකගෙන ආපු මේ විශ්මිත භාග්‍යතුන් වහන්සේගේ ධර්මය ඕගොල්ලෝ හෙට විසි කරලා දායි. එහෙම අසත්පුරුෂයෙක් එරදී පෑවොත් මේ අසත්පුරුෂය කියන්නේ ධර්මී කියලා හිතාගෙන අද ඕගොල්ලෝ ඒ තියෙන ත්‍රිපිටකේ උනත් පුච්චලා දාන්න බැරි නෑ. එච්චරට අපේ චින්තනයේ දුර්වලයි. නමුත් වාසනාවකට එබඳු අසත්පුරුෂයන්ට අද එරුදිය ධ්‍යාන සමාපත්තිය නැහැ. ඒක ලෝක ධර්මයක් මං හිතන්නේ. මේ බුද්ධ ශාසනයේ පැවැත්ම පිණිසම ගොඩනැගිච්ච තත්වයක්. නමුත් දැන් අපි මොනවා හරි සමාහිත භාවයක් ඇතුලේ හිත දියුණු කරන සමාධිය තුල අපි නමු මෛත්‍රී චිත්ත සමාධිය කියලා. මෛත්‍රී චිත්ත සමාධිය ඕගොල්ලෝ ඒ දැන් වඩන මෛත්‍රිය කියන එක ඒක මාර්ගයම වෙන්නේ නැහැ. ඒක මෛත්‍රිය නෙමෙයි කවර භාවනාවක් වුණත් ඒක මාර්ගය සම්පූර්ණ වෙන එකක් නෙමෙයි අද ඔය මිනිස්සු කරන එක. ගොඩාක් දෙනෙක් කරන එක ඇතුලේ පුද්ගලයා මාර්ගගත වෙන්නේ නැහැ. එතකොට ඒ ගොඩාක් දෙනෙක් මාර්ගගත වෙන්නේ නැත්තේ ආ උමනාව තියනවා උමනාව නැතුව නෙමෙයි කැමැත්තකුත් තියනවා රුචියක් තියනවා. එතකොට ඒ ඔක්කොම යාට තිබුණට පින්වත්නි එහෙම ඒ ශ්‍රාවකයා තුළ එහෙම එබඳු ස්වභාවයක් තිබුණට එයාර බුද්ධ ශාසනය පෙන්වපු මඟ පෙන්වීම ඔස්සේ පියවර තබන්න දක්ෂ නැහැ. දැන් ඔයගොල්ලන්ට ලේසි ක්‍රමයක් කියනනම් මේ කාලේ මේ මොනවා හරි ඔයගොල්ලෝ මේ භාවනා කරනවා නම් හැම වෙලාවකම බලන්න ඒ භාවනාව ඇතුලේ දස සංඥා වඩා දියුණු කරගන්නේ කොහොමද කියලා. මේ දවස්වල දේශනා දෙකක් විතර අපි මේ දස සංඥා ගැන පැහැදිලි කළා. ඔගොල්ලෝ හැම වෙලාවකම උත්සාහ කරන්න මොන භාවනාවක් කළත් කවුරු භාවනාව ඉගැන්නුවත් මොන භාවනා ගුරුවරයා ළඟට ගියත් එයා ළඟ කොච්චර පිරිස හිටියත් ඒ පිරිස ඔක්කොම යන්නේ යා හොඳ නිසා කියලා ඔගොල්ලෝ පිරිස මත සාවද්‍යතාවයේ නිර්වද්‍යතාවයේ පිළිබඳ නිර්ණායක හදාගන්න එපා. පිරිස මත හැම වෙලාවකම උත්සාහ කරන්න පින්වත්නි හැම වෙලාවකම ඔගොල්ලෝ තුල උනන්දුවක් හදාගන්න. මොකද්ද මම මේ කරන භාවනාව ඇතුලේ භාග්‍යවතුන් වහන්සේ වදාලා බොහොම පහසුවෙන් අවබෝධය කරා යන්න ක්‍රමයක්. ඒ තමයි දස සංඥා. ජීවිතේ අවබෝධයට ලොකු කාලයක් නැති කෙනෙක් අවබෝධය කරා ටිකක් පරක්කු වුණ කෙනෙක් ප්‍රමාද වුණ කෙනෙක් විදර්ශනාව පදනම් කරගෙන සමතේ දියුණු කරගෙන මාර්ගසිත උපදවා ගන්නේ කොහොමද කියන සාකච්ඡාව වර්තමානයේ වඩාත් කිට්ටු වෙන්නේ දස සංඥාව තුලින්. ඒක වඩාත් කිට්ටුයි. දැන් එහෙනම් ඕගොල්ලෝ බලන්න ඕන ඕගොල්ලෝ දියුණු කරන භාවනාව ඇතුලේ මේ සංඥා 10 වැඩෙනවද කියලා බලන්න. මොන භාවනාවක් කළත් මේ සංඥා 10 වැඩෙන විදියට කළොත් තමයි විදර්ශනාවේ පූර්ණත්වයට එකතු වෙන්නේ. විදර්ශනාවේ පූර්ණත්වයට එකතු වෙන්නේ. දැන් අපි උදාහරණයකට ගමුකෝ මෛත්‍රී භාවනාව තුළ සංඥා කොහොමද වැඩෙන්නේ කියලා. ඕගොල්ලෝ ප්‍රතිවේක්ෂණා කරලා බලන්න ඕන ඕගොල්ලන්ගේ සිතින්ම භාග්‍යවතුන් වහන්සේ වදාළ අනිච්ච සංඥා අනත්ත සංඥා අසුභ සංඥා ආදී සංඥාවන් ආදීනව සංඥා පහාන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා සබ්බ ලෝකේ අනබිරත සංඥා සබ්බ සංකාරිසු අනිච්ච සංඥා ආනාපාන සති කියන මේ සංඥා ටික වැඩෙන විදිහටද මම මේ මගේ භාවනාව කරන්නේ කියලා ඔගොල්ලෝ විමසලා බලන්න. එහෙම විමසලා බලනකොට සංඥා දුර්වලයි නම් ඒවා වැඩෙන විදිහට ඕගොල්ලන්ගේ භාවනාව ලෑස්ති කරගන්න. ඒ සංඥා 10 වැඩෙන විදිහට
ඕගොල්ලෝ භාවනාව ලෑස්ති කරගන්න. අපි හිතමු මෛත්‍රී භාවනාව කියලා. දැන් කොහොමද මෛත්‍රී භාවනාව මේ සංඥා වැඩෙන ආකාරයට දියුණු කරන්නේ? ඒක බොහොම හොඳ මාතෘකාවක්. කොහොමද මෛත්‍රී භාවනාව මේ සංඥා වැඩෙන ආකාරයට අපි දියුණු කරගෙන යන්නේ? කොහොමද එහෙම කරන්නේ? දැන් ඔගොල්ලෝ මෛත්‍රිය වඩනවනේ. දැන් ලංකාවේ බහුතරයක් බෞද්ධයෝ මෛත්‍රිය වඩනවා. ඒතර මෛත්‍රිය වඩන ක්‍රම දෙකක් තියෙනවා. කොහොමද? අප්‍රමාණ චේතෝ විමුක්තිය සහ මහත්ගත චේතෝ විමුක්තිය කියලා. අප්‍රමාණ වශයෙන් වඩන්නත් පුළුවන්, මහත්ගත විදියට වඩන්නත් පුළුවන්. ඒ කියන්නේ උතුරු දිසාවේ ඉන්න සියලුම සත්ත්වය ප්‍රමාණයක් නැතුව මෛත්‍රිය වඩනවා. උතුරු අනු දිසාවේ ඉන්න සත්ත්වය ප්‍රමාණයක් නැතුව මෛත්‍රිය වඩනවා. උතුරු අනු දිසාවට නැගෙනහිර දිසාභාග සත්ත්වෝ ප්‍රාමාණික කරන්නේ අප්‍රමාණෝ මෛත්‍රිය වඩනවා. ඉතින් ওই විදිහට මෛත්‍රිය වඩනවා. මොනවා හරි ක්‍රමයකින් ඕගොල්ලෝ මෛත්‍රිය වඩනවා කියන්නේ ওই දෙකෙන් එක ක්‍රමයකින්. ඒතර ওই දෙකෙන් එක ක්‍රමයකින් මෛත්‍රිය වඩනකොට ඕගොල්ලෝ දක්ෂ වෙන්න ඕන, ඕගොල්ලන්ට හැකියාවක් තියෙන්න ඕන මේ මෛත්‍රිය වැඩිම ඇතුළේ සංඥා 10 වැඩෙන ආකාරයට මෛත්‍රිය දියුණු කරගෙන යන්න ඕගොල්ලන්ට හැකියාවක් තියෙන්න ඕන. මේ සංඥා ටික වැඩෙන ආකාරයට මෛත්‍රිය දියුණු කරන්න දක්ෂ වෙන්න ඕනේ. ඒක තමයි අර පුද්ගලයාව අනාගාමී කිරීම දක්වාම දක්ෂ වෙන්නේ. එහෙම නැතු මේ කොහොම හරි මෛත්‍රිය පොඩ්ඩක් වඩනවා කියලා සම්පූර්ණයෙන් අවබෝධය කරා යන්න එහෙම බෑ. එහෙම යන්න පුළුවන්කමකුත් නැහැ. දැන් අපි බලමු, දැන් මෛත්‍රිය වඩනවා. මේ අපි හිතමු මම දුක් නැත්තෙක් වෙම්වා, බිය නැත්තෙක් වෙම්වා, රෝග නැත්තෙක් වෙම්වා, දුක් පීඩා නැත්තෙක් වෙම්වා, සැප ඇත්තෙක් වෙම්වා, ක්ෂාන්ත සුවයටපත් වෙම්වා කියලා තමන්ට මෛත්‍රිය වඩනවා. ඊට පස්සේ යා කරන්නේ උතුරු දිසාභාග සියලු සත්වයෝ දුක් නැත්තෝ වෙත්වා, බිය නැත්තෝ වෙත්වා, රෝග නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සැප ඇත්තෝ වෙත්වා, ශාන්ත සුවයටපත් වෙත්වා කියලා වඩනවා. ඔය විදියටම පින්වත්නි සතර දිසාවයි, සතර අනු දිසාවයි, උඩු දිසාවයි, යට දිසාවයි ඔක්කොම එකතු වුණාම දස දිසාවටම ඔය විදියට මෛත්‍රිය වඩනවා. ඔය එක්කෝ එයා අවට සිටින සියලු සත්වයෝ, මේ භූමියේ සිටින සියලු සත්වයෝ, මේ ආරාමයේ ඉන්න සියලු සත්වයෝ, මේ ගමේ ඉන්න සියලු සත්වයෝ, මේ නගරේ ඉන්න සියලු සත්වයෝ, මේ පලාතේ ඉන්න සියලු සත්වයෝ, මේ රටේ ඉන්න සියලු සත්වයෝ, මේ ලෝකේ ඉන්න සියලු සත්වයෝ, ඇසට පෙනෙන සියලු සත්වයෝ, ඇසට නොපෙනෙන සියලු සත්වයෝ කියලා මෙන්න මේ ආදී වශයෙන් උත් මෛත්‍රිය වඩන්න පුළුවන්. කොමාරි කමන ඔයගොල්ලන්ට තේරෙන ක්‍රමයකින් වඩන්න. හැබැයි වඩනකොට ඕගොල්ලන්ට මේ මගඵල අවබෝධය ගැන අදහසක් තියෙනවා නම් ඕගොල්ලන්ට බොහොම කෙටි කාලයකින්, ඉතාම කෙටි අවස්ථාවකදී අවබෝධය කරාම යන්න පුළුවන් හැටියට මතුවෙච්ච අවකාශයේ තමයි ওই දස සංඥාවල තියෙන්නේ. දස සංඥාවල තියෙන්නේ ඒකට අදාළ පදනම. එතකොට මේ දස සංඥා වැඩෙන විදිහට මේ ඕගොල්ලෝ මෛත්‍රිය වැඩුවොත් ඕගොල්ලෝ අවබෝධයේ පිණිස ආය කළ යුතු කවර භාවනාවක්වත් නැහැ. විදර්ශනාවේ යම් කිසි අර්ථයක් බුද්ධ ශාසනයේ පෙන්වා දෙනවා නම් ඒ විදර්ශනාවේ පෙන්වා දෙන අර්ථයත් ඔබට ඒ භාවනාව තුළම සම්පූර්ණ වෙනවා. ඒ භාවනාව තුළදීම ඔබට සම්පූර්ණ කරගන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ ඔය විදිහට මෛත්‍රිය වඩාගෙන යනකොට ඕගොල්ලන්ට තමන්ට මෛත්‍රිය වඩන්න තමන්ව පේනවා, අවට සිටින අයට මෛත්‍රිය වඩන අවට සිටින සත්වයෝ පේනවා. අම්මා පේනවා, දරුවා පේනවා, දුව පේනවා, පුතා පේනවා, බිරිඳ පේනවා, ස්වාමියා පේනවා, පන්සලේ ඉන්නවා නම් අවට සිටින හාමුදුරුවෝ පේනවා. ඔය විදිහට අර ඕගොල්ලෝ වටහාගත්ත සංඥා සහිත භාවය ඇතුලේ ඕගොල්ලන්ට වටේ ඉන්න සත්වයෝ පේනවා. එතකොට යාළුවෝ වටේ ඉන්න අයටත් මෛත්‍රිය වඩන්න පුළුවන්. මාවත් පේනවා, මාව පේන නිසා මට මෛත්‍රිය වඩා ගන්න පුළුවන්. එතකොට මමත් පේනවා, සත්වයෝ කියන ස්වභාවය ඇතුලේ ඉන්න අයත් පේනවා. හැබැයි මේ මෛත්‍රිය වැඩිම කියන එක ඇතුලේ මා තුළ ක්‍රියාත්මක වෙන්නේ කුමක්ද? මා තුළ මොනවද මේ මෛත්‍රිය වැඩිම ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ? ඇත්තරම මා තුළ ක්‍රියාත්මක වෙන්නේ අන් කවර දෙයක්වත් නෙමෙයි.
මාතුල මෛත්‍රිය මේ විදිහට වඩාගෙන වඩාගෙන යනකොට ඇතුළාන්තය තුල සිද්ධ වෙන්නේ මාතුලම රූප වේදනා සංඥා සංකාර විඥානික ස්කන්ධගත වීමක්. මෛත්‍රිය වඩනකොට උතුරු දිසා භාග සියලු සත්වයෝ කියලා බලනකොට අවට සිටින සියලු සත්වයෝ කියලා බලනකොට අවට ඉන්න අම්මා තාත්තා දුව පුතා පේනවා. බිරිඳ ස්වාමියා හාමුදුරුවෝ පේනවා. එතකොට මේ පේනකොට මේ මෛත්‍රිය වඩනවා කිව්වට මේ පේන එක ඇතුලේ තමා තුල ධම්ම සංඥා ටිකක් පහළ වෙන්නේ. ඇස් දෙක පියාගරෙනේ මෛත්‍රිය වඩන්නේ. ඒකට අනුවර මෛත්‍රිය පැතිරෙනකොට නිරාමිස සුඛ වේදනාවක් Tamanට වැටහෙන්නේ. මනෝ විඥාණය පහළ වෙන්නේ. මානසික විශ්ලේෂණයක් ඇතුලේනේ මෛත්‍රිය වැඩෙන්නේ. මනෝ විඥාණය පහළ වෙන්නේ. මෛත්‍රිය නම් වූ සංස්කාරයේ තමයි ඇති වෙලා නැති වෙලා යන්නේ. මෛත්‍රිය වනාහි සංස්කාරය. මෛත්‍රිය නම් වූ සංස්කාරයේ තමයි ඇති වෙලා නැති වෙලා යන්නේ. මේ විදියට බැලුවට පස්සේ මෛත්‍රිය වැඩිම ඇතුලේ තමන් මෛත්‍රිය වඩනවා කියලා හිතුවත් මම අවට ඉන්න අයට මෛත්‍රිය වඩනවා, අපේ අම්මට මෛත්‍රිය කරනවා, තාත්තට මෛත්‍රී කරනවා, මේ වටේ ඉන්නේ මම මේ ගේ ඇතුලේ ඉන්නකොට මේ ගේ ඇතුලේ යම් තාක් පිරිසක් ඉන්නවද ඒ ඔක්කොටම මෛත්‍රිය වඩනවා, මම මේ පන්සලේ දින්නේ පන්සලේ ඇතුලේ ඉන්න ඔක්කොටම හාමුදුරුවන්ටයි හැමෝටම මෛත්‍රිය වඩනවා කියලා කිව්වට මේ මෛත්‍රිය වැඩිම ඇතුලෙත් ඊටාම සියුම්ම උණු දේ තමයි පින්වත්නි තමා තුල වේදනා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයන්ගේ ස්කන්ධගත වීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. මෛත්‍රිය වඩපු කෙනා ඒ මෛත්‍රිය වඩන ගමන් මෙයාට දකින්න හැකියාව තියෙන්න ඕන. මෙතන මේ රූපගත වීම, වේදනාගත වීම, සංඥාගත වීම, සංස්කාරගත වීම, විඥානගත වීම. මේ ස්කන්ධගත වීම මෛත්‍රිය වඩනකන් තිබුණට මෛත්‍රිය වැඩිමේ අවකාශයට අදාළ වපසරියේදී මානසිකාරයෙන් නිරුද්ධ වෙනකොට ඒ මෛත්‍රිය පදනම් කරගත්ත හටගත් සංස්කාරයන් ඔක්කොම නිරුද්ධ වෙලා යනවා. මම කැමති මෛත්‍රී සාගත සිතින්ම වාසය කරන්න. හැබැයි මට අකණ්ඩව මෛත්‍රී සාගත සිතින් වාසය කරන්න බෑ. ඇයි? ආයේ ද්වේෂයේ ඇති වෙන විදියට, ව්‍යාපාදයේ ඇති වෙන විදියට, පටිගයේ ඇති වෙන විදියට මානසිකාරය යෙදෙනකොට මා තුල පටිගය හට ගන්නවා. ව්‍යාපාදයේ හට ගන්නකොට ඒ ව්‍යාපාදේ නම් වූ සංස්කාරය හිත තුල ජනිත වෙනකොට මෛත්‍රිය නම් වූ සංස්කාරය හිත තුල හැසිරෙන්නේ නැහැ. මෛත්‍රිය නම් වූ සංස්කාරය හිත තුල නිරුද්ධයි. ව්‍යාපාදේ නම් වූ සංස්කාරය ඇති වෙනකොට මෛත්‍රිය නම් වූ සංස්කාරයේ හිත ඇතුලේ නිරුද්ධ වෙලා යනවා. ඔන්න ඔය විදියට මෛත්‍රිය වැඩිම ඇතුලේ පින්වත්නි ඔගොල්ලෝ රූප වේදනා සංඥා සංකාර විඥාන දකින්න ඒ දකින්න හැකියාව විතරක් තිබ්බට මදි. ඒ දකින්න හැකියාවේ විදර්ශනාවට දොරගුල් හැරගන්න ඕන. මොකද්ද? රූපං අනිච්චං, වේදනා අනිච්චා, සංඥා අනිච්චා, සංකාරා අනිච්චා, විඥානං අනිච්ඡන්ති කියලා ඕගොල්ලෝ අර මෛත්‍රිය වැඩිම ඇතුලේ රූප වේදනා සංඥා සංකාර විඥාන ටික අඳුන ගන්න ඕන. අඳුනාගෙන ඒවා අනිත්‍ය වශයෙන් බලන්න ඕන. ඉතීමේසු පංචසු උපාදානස්කන්ධේසු අනිච්ඡානුපස්සී විහෙරති. ඔන්න ඔය විදියට ඒ අයුරින් පංචෝපාදානස්කන්ධයන් පිළිබඳ නුවණින් විමසනකොට අනිත්‍ය වශයෙන් අන්නේ විමසීම ඇතුලේ අනිත්‍ය සංඥා වැඩ. ඔන්න ඕක තමයි දස සංඥාවන්වල අනිච්ච සංඥාවට අනුග්‍රහය ලැබෙන විදිහට ඕගොල්ලෝ තුල හටගන්න මෛත්‍රිය. ඒ කියන්නේ මෛත්‍රී භාවනාව ඇතුලේ ඕගොල්ලන්ට සංඥාව වැඩෙන විදිහට ඕගොල්ලෝ දැනගන්න ඕන. එක පෙරල ගන්න. ඕගොල්ලෝ දැනගන්න ඕන අන්නේ බඳු පෙරලා ගැනීමක් තියෙන තැනක තමයි ඕගොල්ලන්ට පුළුවන් වෙන්නේ මෛත්‍රිය තුල පැහැදිලි කරන සැබෑම අර්ථයට එකතු වෙන්න. මොකද මෛත්‍රිය තුල පැහැදිලි කරන සැබෑම අර්ථය අනාගාමී తত্ত্বය.
නැවත ගහරබේකට නොයන මට්ටමට තමන්ව නිවෙන කම. එතකොට දැන් මේ මෛත්‍රිය වඩ아가න යනකොට ඒ පුද්ගලයාට මෛත්‍රී සහගතවම පින්වත්නි ආයතන හරයි ආයතන පවත්වන්න පුළුවන්. අර මෛත්‍රී කාලයක් වඩාන යනකොට මෛත්‍රී සහගතව ආයතන පවත්වන්න පුළුවන්. තුර ආයතනයන්ගේ පහළවීම තුළ ඊටාම මෛත්‍රී සහගත භාවයක් තියෙනවා. ඒ මෛත්‍රී සහගත භාවයේ නිසා මනාප ආයතනික අත්දැකීමක් වුණත් අමනාප ආයතනික අත්දැකීමක් වුණත් අර මෛත්‍රිය නම් වූ සංස්කාරයේ ප්‍රබල භාවයේ නිසා එයාගේ ඇතුළාන්තයේ සංසුන්ව පවතිනවා. ඇතුළාන්තයේ සංසුන්ව පවතිනවා. හැබැයි ඇතුළාන්තයේ සංසුන්ව පවතින මෛත්‍රිය නම් වූ සංස්කාරය ඒක පුහුණු කරමින් හිත තුළ ඒක පතිත වෙලා තියෙන තාක්කල් විතරයි. හිත තුළ ඒක පතිත වෙලා තියෙන තාක්කල් විතරයි. ආයතේ මෛත්‍රිය නම් වූ සංස්කාරය හිත තුළ පතිත වෙලා නැති වෙලාවට යම් රූප තියෙන්න පුළුවන් ඔබව අමාරුවේ වට්ටන. යම් යම් ශබ්ද තියෙන්න පුළුවන් ඔබව අමාරුවේ වට්ටන. යම් යම් ගඳ සුවඳ රස පහස තියෙන්න පුළුවන් ඔබව අමාරුවේ වට්ටන. විශේෂයෙන්ම පින්වත්නි යම් යම් ධම්මාරම්මන තියෙන්න පුළුවන් ප්‍රබලව ඔබව අමාරුවේ වට්ටන. ධම්මාරම්මන. එතකොට මෛත්‍රිය නම් වූ සංස්කාරය නැති වෙනකොට නොයෙක් ධම්මාරම්මන හිත වෙලා ගන්නවා. ඒ හිත වෙලා ගන්නකොට ඒවා නිසා ඔයගොල්ලෝ අමාරු වැටෙන්න පුළුවන්. දැන් මෛත්‍රිය වඩාගෙන යනකොට මෛත්‍රිය වඩන කෙනෙක් හරි ප්‍රබෝධයෙන් එයා හොඳින් ආයතනයන් පරිහරණය කරගෙන හිටියට අර මෛත්‍රී සිත හරි ප්‍රබල සිතක්. ඒ මෛත්‍රී සිතේ ප්‍රබල භාවයත් එක්කම පින්වත්නි ඔබ එබඳු සංසුන්කමක් ඇතුළේ හිටියට ඒ සංසුන්කම ස්ථාවර එකක් එහෙම නෙමෙයි. පැහැදිලිව ඒවා තුළ ස්ථාවරයක් තියෙනවා කියලා එහෙම හිතන්න එපා. එහෙම ස්ථාවරයක් නෑ පින්වත්නි. ඒ නිසා ස්ථාවරය දක්වාම මෛත්‍රිය ඔස්සේ යනවනම් එයාට තියෙන්න ඕන වැදගත් දෙයක් තමයි ආයතනික ලෝකයේ ඇතුලේ ඔගොල්ලෝ කොච්චර සංසුන් වුණත් ඒ මෛත්‍රිය පදනම් කරගෙන සංසුන් වුණාට මෛත්‍රිය නම් වූ සංස්කාරයේ සිතට සදාතනිකව අයිති දෙයක් නෙමෙයි. සදාකාලිකව අයිති දෙයක් නෙමෙයි. ස්ථාවරව අයිති දෙයක් නෙමෙයි. ඒ නිසා ඒ මෛත්‍රිය නම් වූ සංස්කාරයේ සිතට සිත මත පතිත වෙලා තියෙනකන් ඔබ ඇස මනාප ඇස ඉතාම මධ්‍යස්ථව පරිහරණය කරන වෙන්න පුළුවන්. කන නාසය දිවකය මනස මධ්‍යස්ථව පරිහරණය කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඔය මෛත්‍රිය වඩන එක ඇතුළේම ඔගොල්ලෝ දකින්න ඕන මොකද්ද? මේ මෛත්‍රී සහගත භාවයේ නිසා පින්වත්නි ඇස තුළ මෛත්‍රී සහගත හැසිරීමක් තිබුණට ඇසෙන් අත්දකින රූපය පිළිබඳ මෛත්‍රී සහගතව පිළිපැදීමක් තිබ්බට කන සම්බන්ධ මෛත්‍රී සහගත භාවයක් තිබ්බට කනට ඇහෙන මනාපමනාප ශබ්ද පිළිබඳ ඔගොල්ලෝ මෛත්‍රී සහගතවම හිටියට මේ තත්ත්වයේ තියෙන මෛත්‍රී සහගත භාවය නිසාමයි. හැබැයි මෛත්‍රී සහගත භාවය මෛත්‍රී සහගත සිත ස්ථාවර සදාතනික පිළිසරණ සහිත මට්ටමක් නෙමෙයි. පිළිසරණ සහිත මට්ටමක් නෙමෙයි. අනාත්ම මට්ටමක්. අනාත්ම මට්ටමක්. ඒක තමන්ගේ වසඟේ නැති මට්ටම. ඒ කියන්නේ ඔබගේ මෛත්‍රී සිත වසඟේ නැතිකොට මෛත්‍රිය පදනම් කරගෙන යාගේ ඇස කන නාසය දිවකය මනස පරිහරණය කිරීමත් අනාත්මයි කියලා දකින්න ඕන. මම මේ ප්‍රියමනාප වශයෙන් බොහොම මැදහත්ව ලෝකේ පිළිඅරගෙන හිටියට මැදහත් භාවයේ මත ලෝකේ පිළිහරගෙන හිටියට ප්‍රියමනාපෝ අප්‍රියමනාප භාවයේ පදනම් කරගෙන ලෝකේ විවිධ පිළිපැදීම් මගේ ඇතුලේ නැති වුණාට මා තුළ මේ උද්ගත වුණු තත්ත්වය සදාතනික ස්ථාවර තත්ත්වයක් නෙමෙයි. එහෙම ස්ථාවරත්වයක් නැහැ. ඒ නිසා මෛත්‍රී සහගත සිතින්ම ප්‍රශ්නේ විසඳ ගන්න. මෛත්‍රී සහගත භාවයේ බිඳෙනකොට ඇස සම්බන්ධ, කන සම්බන්ධ, නාසය සම්බන්ධ, දිව සම්බන්ධ, කය සම්බන්ධ, මනස සම්බන්ධ හැසිරීම තුළ දුර්වලකම් මතුවෙනවා. ඒවා පදනම් කරගෙන ඇලීම් ගැටීම් මුලාවීම් තණ්හා කිරීම කියන ගතිය එන්න පුළුවන්. එනිසයි ගතියෙන්ට කලින්ම මෛත්‍රී සහගත භාවය ඇතුළේ ඔගොල්ලෝ දකින්න ඕන මොකද්ද? මෛත්‍රිය වඩලා මෛත්‍රිය වඩපු සිතකින් ඕගොල්ලෝ දකින්න ඕන මොකද්ද? චක්කුං අනත්තා, රූපං අනත්තා, සෝතං අනත්තා, සද්ධා අනත්තා, ගානං අනත්තා, ගන්ධා අනත්තා, ජීවහා අනත්තා, රසා අනත්තා,
කායෝ අනත්තා පොට්ටබ්බා අනත්තා මනෝ අනත්තා ධම්මා අනත්තා තීතේමේසු ච සු බාහිරේසු අජ්ජත්ත බාහිරේසු අනත්තානු පස්සී විහරති. මෛත්‍රී සහගත සිතින්ම මෛත්‍රී සහගත භාවයේ පදනම් කරගෙන ඇතිවෙච්ච මේ ආයතන ටික පවා අනිත්‍යයි අනිත්‍යයි කියලා දකින්න පින්නවත්. ඒක දකින්න හරි ලේසි. ඇයි? ගොඩාක් වෙලාවට අපි මෛත්‍රී සහගත සිතින් නෙමෙයි වාසය කරන්නේ. එතකොට මේ මෛත්‍රී සහගත සිතින් වාසය නොකරන හැම වෙලාවකම මෛත්‍රී සහගත භාවයේ නැති වෙන වෙලාවට අපේ ඇසකනනාසේ දිවකයි මනස පිළිබඳව මෛත්‍රී සහගත භාවයෙන් බලලා අනාත්මෝසින් බලන තරම් අපේ මනස ශක්තිමත් නැහැ, දුර්වලයි. මොකද මෛත්‍රී නැති වෙලාවට කෙලෙස් මහා බරපතල විදියට හිත ඇසුලේ හැසිරෙනවා. ඒ නිසා එබඳු ස්වභාවයක් ඇතුලේ ඔගලොන්ට මේක බලන්න බෑ. හැබැයි මෛත්‍රිය වඩපු සිතක් බොහොම සංසුන්. සංසුන් සිතකින් ඕගොල්ලෝ ඊළඟ දෙවනි පියවර විදියට රූපං අනත්තා චක්කුං අනත්තා රූපං අනත්තාදි වශයෙන් අභ්‍යන්තර බාහිර ආයතන අනාත්ම වශයෙන් දකින හැකියාව ඕගොල්ලන්ට තියෙන්න ඕන. ඒ හැකියාව ඉතාම වැදගත් දෙයක් බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෙකුට. ඒ විදියට බලමින් වාසය කරනකොට පින්වත්නි, ඒ වාසය කරන පුද්ගලයා තුළ මෛත්‍රී සහගත භාවයේම කාලයක් දියුණු කරනකොට බොහොම කය පවා සැහැල්ලු වෙලා යනවා. කායික බර පවා ටිකක් අඩුයි වගේ දැනෙනවා. හිසේ හිත පාදාන්තයේ දක්වා සිසිල් වෙලා යනවා ඇඟ. මෛත්‍රී කාලයක් වඩනකොට ඇඟ බොහොම සිසිලසක් දැනෙනවා. හිසේ සිට පාදාන්තයේ දක්වාම බොහොම අර වෙනදා වගේ කැළඹුණු සහිත උද්වේගකාරී සහිත නිකන් ලේ කුපිත වෙච්ච ස්වභාවයක් නැමේ අදන් තියෙන්නේ. මෛත්‍රී සහගත භාවයේ නිසාම ලේ ධාතුව පවා සංසුන්වයි පවතින්නේ. මොකද මේ සිත කියන්නේ ලේ ධාතුවට පුදුම තරම් බලපෑම් කරන්න පුළුවන් එකක්. සිතුවිලි වල වේගය වැඩි වෙනකොට ලේ ධාතුවේ ගමනාගමනයත් වැඩි වෙනවා. සිතුවිලි කියන්නේ සිත කියන්නේ පුදුම තරම් බලපෑම් කරන්න පුළුවන් එකක්. එතකොට ඕගොල්ලෝ දකින්න ඕන භාග්‍යතුනා. එතකොට දැන් අර මෛත්‍රී සහගත භාවය දිනු කරන්නදී ඒක මේ මෛත්‍රිය දවසක් කරලා හරියන්නේ නැහැ. මාසයක් කමාරක් කරගෙන යනකොට තමයි තේරෙන්නේ මේ මෛත්‍රිය වඩ아가ගෙන යනකොට ඇඟ පවා සිසිල් වෙලා යනවා. ඒ සිසිල් වෙලා යන කය දිහත් ඔබ ඕගොල්ලෝ බලන්න ඕන මෛත්‍රිය ඇතුළෙම. දැන් දිගට මෛත්‍රිය වඩාන යනවා. මෛත්‍රිය ඇතුළේදී විමර්ශනය කරනවා. මෙබඳු විමර්ශනයක් කරන්න පුළුවන් ගැඹුරු මෛත්‍රී භාවනාව ඇතුළේ. කතමා චානන්ද අසුභ සංඥා කියලා තුන්වෙනියට භාග්‍යවතුන් වහන්සේ වදාලා අසුභ සංඥාවක්. මොකද්ද? උන්වහන්සේ මතක් කළා, ඉමමේව කායන් උද්දම් පාදතලා ආදෝ කේස මත්තකා තචපරියන්තං පූරන් නානප්පකාරං අසුචිනෝ පච්ච වෙක්කති. අත්තී මස්මින් කායේ කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සං නහරු අට්ටි අට්ටි මිජ්ජං වක්කං හදයන් යකනං කිලෝමකං පියකං පප්පාසං අන්තං අන්ත ගුණං උදරියං කරීසං පිත්තං සෙම්මෝ පුබ්බෝ ලෝහිතෝ සේදෝ මේදෝ අසුවසා කේලෝ සිංහානිකා ලසිකා මුත්තන්ති. ඉති ඉමස්මින් කායේ අසුභානු පස්සී විහරති. ඔය විදියට බලනකොට පින්වත්නි, කේසාන්තයේ සිට පාදාන්තයේ දක්වා කෙස්වලට යටින් පාදයට උඩින් මේ කය පවා මෛත්‍රී සහගත භාවයේ ඇතුලේ සිසිල් වී යන ආකාරය ඔබ දකින්න ඕන. ඒ සිසිල් වෙලා ගියපු සිසිල් වෙලා යනකොට අර මෛත්‍රී සහගත භාවයේ නිසයි ඒකට අනුවයි මේ ස්ූපේ හටගෙන තියෙන්නේ. සිත තුළ මෛත්‍රිය නම් වූ සංස්කාරය තුළ හිත පිහිටා තිබෙනවා. ඒ සංස්කාරයට අනුව රූපය හටගෙන ඒක තමයි නිකන් එක හිරි වැටිලා යනවා, සීතල වෙලා යනවා. එතකොට උගලට නිවන් දකින්න ඕන නම් ඔයා ඒ ඕගොල්ලෝ එතකොට කරන්න ඕනේ ඒ කය දිහා බලන්න ඕන. ඒ කය දිහා බලලා මේ මෛත්‍රී සහගත බව නිසා මේ බඳු කය හටගෙන තියෙනවා. මෛත්‍රී සහගත බව නිරුද්ධ වෙනකොට මේ කය එතන මෙතනම නිරුද්ධ වෙලා යනවා. මේ මෛත්‍රී භාවනාව තුළ දැනෙන කායික සිසිල් භාවය වැඩ කරන වෙන වෙලාවට දැනෙන්නේ නෑ නේද, ලැබෙන්නේ නෑ නේද කියලා බලලා ඕගොල්ලෝ එතනදීම ඒ කය තුළ ඇතිවෙච්ච සිසිල් භාවය කායන් උද්දං පාදතලා අදෝ කේසමත්තකා තචපරියන්තං පූරන් නානප්පකාරං අසුචිනෝ
මේ කය මෛත්‍රී සහගත භාවයේ නිකන් සිසිල් වෙලා ගිහින් පුළුන් ගොඩක් වගේ නිකන් එක එක විදිහට දැනෙන්න පුළුවන්. ඇඟ නිකන් හිරි වැටිලා වගේ බොහොම සනීප අත්දැකීමක් ඇති වුණාට පාතලයෙන් උඩ කේස මැත්තේ කෙස් තලයෙන් යට මෙන්න මේ සීමාව තුළ නානා ප්‍රකාර මේ කොයිතරම් කය සිසිල් වෙලා ගියත් බලන්න මේ මෛත්‍රී මා තුළ වැඩෙනවා නේද? මේ මගේ ඇඟත් එක්ක සිසිල් වෙලා යනවා මේක මොනතරම් මනහරයිද කියලා ඒකට අහු වෙන්නේ නැතුව ඕගොල්ලෝ කෙස් තලයෙන් යට පාදයෙන් උඩ කොටස් ටික ඔක්කොම පින්වත්නි නුවණින් විමසන හැකියාව තියාගන්න ඕන. අසුචිනෝ මෙබඳු සිසිල් භාවයක් මෛත්‍රී සහගත සිත මත ගොඩ නැගුණාට මෙබඳු සිසිල් භාවයක් මේ කයට කය තුල ස්ථාවර නැහැ. ඇයි ස්ථාවර නැත්තේ? නානප්පකාරං අසුචිනෝ පච්චවෙක්කති. මේ කය කියන්නේ මේ මෛත්‍රී සහගත භාවයේ නිසා සිසිල් වී ගියන බවක් මට දැනුණට මෛත්‍රී සහගත සිතට අනුව රූපේ හටගත්තට මෙතන නම් මේ අසූචි වලින් පිරිච්ච එකක්මයි මේ තියෙන්නේ කියලා අසූචි වලින් පිරිච්ච මේ කය පිළිබඳ නුවණින් විමසා බලන හැකියාව තියාගන්න මෛත්‍රිය ඇතුළෙම. එතකොට මේ මෛත්‍රී සහගත භාවයේ තුල ඒ ශ්‍රාවකයා තුල වැඩෙන්නේ කුමක්ද? අසුභ සංඥාව. අසුභ සංඥාව. දැන් බලන්න මෛත්‍රිය ඇතුලේ අසුභය වඩන්න පුළුවන් කියලා ඔයගොල්ලෝ හිතුවාද? ඇතර මෛත්‍රී සහගත භාවය ඇතුලේ අසුභයට ඉඩ නැහැ. නමුත් මේ සෝවාන් වෙන්න මාර්ගඵල ලබන්න මෛත්‍රිය විසින් පෙන්වන ඉහළම අර්ථයේ වෙච්ච අනාගාමි ශ්‍රාවක භාවය කරා යන්න නම් ඔයගොල්ලෝ මෛත්‍රිය ඇතුලේම සංඥා 10 වැඩෙන විදිය දකින්න ඕනේ. ඒ වැඩෙන ආකාරයටයි ඔයගොල්ලෝ මෛත්‍රිය දියුණු කරන්න ඕනේ. නැත්තම් නිකම්ම මෛත්‍රිය වඩලා ඔයගොල්ලන්ට පැත්තකට වෙන්න පුළුවන්. නමුත් ප්‍රතිඵල සහිත බවක් නැහැ. ඊළඟට හතරවෙනි කාරණය. මොකද හතරවෙනි කාරණය? ආදීනව සංඥා. ආදීනව සංඥා. එතන මෛත්‍රිය ඇතුළෙම ආදීනව සංඥාව වඩන්න පුළුවන් විදිහට ඔගොල්ලෝ ඇතුළා ලෑස්ති කරගන්න ඕනේ. එතකොට ඔගොල්ලෝ මෛත්‍රිය වඩලා තියෙන්නේ. නමුත් බුද්ධ ශාසනයේ මේ ලෝකෝත්තර ප්‍රඥාව කරා යන ශ්‍රාවකයෙකුට බොහොම උද්වේගයෙන් බොහොම එක තැනකදී අපගේ බුදුරජාණන් වහන්සේ කෙටියෙන් වදාළ අර්ථය සම්පූර්ණයෙන් මේ හිත තුළ මතු කරගන්න පුළුවන්. සම්පූර්ණයෙන් මේ හිත තුළ මතු කරගන්න පුළුවන්. මොකද මේ ආදීනව සංඥා කියලා කියන්නේ යම් පුද්ගලයෙක් තුළ බහුන් දුක්ඛෝකෝ අයං කායෝ බහු ආදීනවෝ ඉති ඉමස්මින් කායේ විවිධාබාධා උප්පජ්ජಂತಿ සෙය්‍යතාපි චක්කු රෝගෝ සෝත රෝගෝ ගාන රෝගෝ ජීවහා රෝගෝ කාය රෝගෝ සීස රෝගෝ. මේ විදිහට කියනවා. මොනවද? නුවණින් විමසන කෙනෙක් මේක දැනගන්න ඕන කියනවා. මේ කය බොහෝ දුකින් යුක්තයි, බොහෝ ආදීනවලින් යුක්තයි. මේ කයේ අනේක විද ආබාධ හට ගන්නවා, නොයේක් රෝග හට ගන්නවා. ඇස් රෝග, කන් රෝග, නාස් රෝග, දිවේ රෝග, කයේ රෝග, හිසේ රෝග, නොයේක් ආකාරයේ රෝගයන්ට මේ ශරීරයේ ආයතනයක්. ආදීනව සහිතයි මේ කය. දැන් අර මෛත්‍රී සහගත සිත වඩන්න පින්වත්නි කය සිසිල් වෙලා, කය සංසිඳිලා, රුධිර සංසරණ වේගය අඩු වෙලා, ලේ ගමනාගමනේ අඩු වෙලා, හෘද ස්පන්දන වේගය අඩු වෙලා, බොහොම සංසුන් වෙලා, ඇතුළ සිසිල් වෙලා යනකොට මේ මොන්න සිසිල් වීමක් ඇති වුණත් වැඩන්නේ නැහැ. අයං කායෝ බහු ආදීනවෝ ඉති මස්මින් කායේ විවිධාබාධ උපං. මේ කය මොන්නතරම් සිසිල් වෙලා ගියත් වැඩන්නේ නැහැ. මේ කය නම් කොතන පැවතුනත් බොහෝ ආබාධ සහිතයි කියලා දකි. නැත්තම් අර මෛත්‍රී සහගත භාවය ඇතුලේ කය සිසිල් වෙලා යනකොට ඒ කය සිසිල් වී යන තත්වයට එකතු වෙන්නේ කොහොමද කියලා බලා ඉන්නවා. කය සිසිල් වුණාට පස්සේ එයා හිතනවා මෛත්‍රියෙන් ලබන්න පුළුවන් අග්‍රම සාරයට මං එකතු වුණා කියලා. සිසිල් වෙච්ච එක දිහා බලාගෙන ඔහේ ඉන්නවා. සිසිල් වෙච්ච එක දිහා ඔහේ බලාගෙන ඉන්නවා. එතකොට සමහරට මාර්ගේනුත් විසිවිල යන්න පුළුවන්. ඇයි? ඒක ධර්මය නෙමෙයි. එතකොට භාග්‍යතුන් වහන්සේ අපට පෙන්වන වැඩපිළිවෙල ඇතුලේ තියෙන මොකද්ද? ආදීනවම දකින්න කියලා. අපි පුළුවන් තරම් ආදීනවම දකින්න ඕන. දැන් අර කාය මෛත්‍රිය වඩාගෙන යනකොට අර මෛත්‍රී සහගත සිතට අනුූපං චිත්තජ රූප හැටියට මේ රූපය පවා සිසිල් වෙලා ගිහින් රූපය බොහොම සැහැල්ලුවක් පවා දැනෙනවා. මේ සැහැල්ලුවක් දැනෙන්නෙත් මෛත්‍රී සහගත සිත පවතින නිසා. එහෙම නැත්තම් මේ කය සැහැල්ලුයි කියලා මේ සැහැල්ලු භාවය උපාදානය කරගන්න දෙයක් නැහැ. ඇයි? බහු දුක්ඛෝකෝ අයං කායෝ බහු ආදීනෝ. මේ කය කියන්නේ බොහෝ ආදීනෝ සහිතක. මේ වෙලාවේ සිසිල් බවක් දැනුණට මෛත්‍රිය නැගිට්ටට පස්සේ ওই සිසිල් බව නැහැ.
ඇයි මේ කය බොහෝ ආදීනව සහිතයි, මේ කය එක එක විදියට ආදීනව සහිතයි, නොඑක් රෝගයන්ට ගොදුරු වෙන ස්වභාවයකින් යුක්ත කයක් තමයි මම නඩත්තු කරන්න කියලා ඒ පුද්ගලයා අර මෛත්‍රී සහගත භාවයේ තුලම පිහිටා ආදීනව සහිත කයක් පරිහරණය කරන බව දකින්න ඕන. ඒ දැක්ම ඇතුලේ පින්වත්නි, මේ පුද්ගලයා මේ කයේ ස්වභාවයේ ගැඹුරින් දකින්න ඕන. කොහොමද මේ කයේ යථාර්ථය මොකද්ද? මේ කයේ යථාර්ථය තමයි පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ මතක් කරන පිත්ත සමුට්ටානා ආබාධා, සිම්හ සමුට්ටානා ආබාධා, වාත සමුට්ටානා ආබාධා, සන්නිපාතිකා ආබාධා, විෂම පරිහාරජා ආබාධා, ඕපක්කමිකා ආබාධා, කම්ම විපාකජා ආබාධා. මේ කය කියලා කියන්නේ විෂම හැසිරීම වලින් රෝග හට ගන්නවා, සෙම කිපීමෙන් හට ගන්නවා, වාතයේ කිපීමෙන් හට ගන්නවා, පිත කිපීමෙන් ලෙඩ හට ගන්නවා. මේ මෛත්‍රී සහගත සිතට අනුව මේ වෙලාවේ රූපය තුළ යම් සිසිල් වීමක් තිබුණට මේ සිසිල් වීම සදාතනික ස්ථාවර එකක් නෙමෙයි. ඇයි? තුන්දොස් කිපීමෙන්ම ලෙඩ වෙන කයක් මේක. ඍතු විපර්යාසයෙන් ලෙඩ වෙනවා, විෂම හැසිරීමෙන් ලෙඩ වෙනවා, උපක්‍රමයෙන් ලෙඩ වෙනවා. මේ කය පරණ කර්මෙන් හදලා තියෙන නිසා කම්ම විපාකජා ආබාධා, කර්ම විපාකේනුත් මේ රූපය ලෙඩ වෙලා යනවා. මේ රූපය කර්ම විපාකේනුත් ලෙඩ වෙලා යනවා. මේ රූපය සීතල නිසා බිඳෙනවා, උෂ්ණේ නිසා බිඳෙනවා, බඩගින්න නිසා බිඳෙනවා, පිපාසය නිසා බිඳෙනවා, නොඑක් ආකාරයේ දේවල් නිසා මේ රූපය බිඳෙනවා. මේ මෛත්‍රී සහගත භාවය නිසා කයට දැනෙන මේ සැහැල්ලුව සිසිල් භාවය කියන්නේ සදාතනික ස්ථාවර රැකවරණය සහිත දෙයක් නෙමෙයි කියලා දකිමින් දකිමින් පින්වත්නි, ආදීනව සංඥාව වඩන්නොද මෛත්‍රිය වඩපු ශ්‍රාවකයෙකුට දැන් වැඩෙන්නේ ආදීනව සංඥාවයි. කවර භාවනාවක් වුණත් පින්වත්නි ওই විදිහට බලන්න ඕන, ওই විදිහට බලන්න ඕන. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාළනි පහන සංඥාව කියලා. දැන් මෛත්‍රිය තමයි වඩන්නේ, වැඩෙන්නේ දස සංඥාවල ආකෘතිය. දස සංඥාවල පින්මා වදාළ ගුණධර්ම ටික තමයි වැඩෙන්නේ. ඔය වැඩෙන විදිහට මෛත්‍රිය වැඩුවොත් අනාගාමි වෙන්නම පුළුවන්. ගර්භයකට නොයන ආකාරයට මෙයාට පිරිනුවම් පාණ්ඩම පුළුවන්. දැන් බලන්න පහාන සංඥා මොකද්ද? පහාන සංඥා කියලා කියන්නේ කාම විතක්කං නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභාවං ගමේති. පංචකාමයන් පිළිබඳ උපන් විතර්කය නොයවසන, බැහැර කරන, දුරු කරන, නැති කරන, අභාවයට පත් කරන, උපන් දේශ විතර්ක පිළිබඳ නොයවසන, බැහැර කරන, දුරු කරන, නැති කරන, අභාවයට පමුණුවන, හිංසා විතර්කයේ නොයවසන, බැහැර කරන, දුරු කරන, නැති කරන, අභාවයට පමුණුවන, උපනුපන් පාපී අකුසල් දහම් නොයවසන, බැහැර කරන, දුරු කරන, නැති කරන, අභාවයට පමුණුවන, උපන් උප්පන්නේ පාපකේ අකුසලේ ධම්මේ නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභාවං ගමේති. නොඑක් ආකාරයේ පාපී අකුසල ධර්මයන් පින්වත්නි නොයවසන, බැහැර කරන, දුරු කරන, නැති කරන, අභාවයට පමුණුවන, මෙන්න මේ ස්වභාවයට පමුණුවන එක තමයි පින්වත්නි පහාන සංඥාව කියලා කියන්නේ. ඒක මෛත්‍රිය ඇතුලේ පහාන සංඥාව ඍජුව වැඩෙනවා. ඇයි? පින්වත්නි මෛත්‍රී සමාධිය තියනකන් ඒ පුද්ගලයා තුළ නොයෙක් විතර්ක හැසිරෙන්නේ නැහැ. ඇයි? හිත ඇතුලේ විතර්කවලට ඉඩ නැහැ. හිත ඇතුලේ නොයෙක් විතර්කවලට ඉඩ නැහැ. ඇයි? මෛත්‍රී සහගත සිත ප්‍රබලයි. ඒ නිසා අරමුණු ගලන්න තියෙන අවකාශයක් දුර්වල වෙලා තියෙනද මෛත්‍රී වඩාන යනකොට ඇසුත් පියාගෙන ඉන්නේ. කන් දෙක පැත්තෙත් එයාගේ අවධානයේ මානසිකාරේ නැහැ. ඒ නිසා ඕලාරිකව කෙලෙස් ගලන්න තියෙන අවකාශය දුර්වල වෙලා තියෙන. ගලන්නෙම නැහැ නෙමෙයි, දුර්වලයි. හැබැයි ඍජුවම එක්තරා තැනකදී පහාන සංඥා වැඩෙනවා මෛත්‍රී සමාධිය තුළ. මොකද්ද? ඒ තමයි පින්වත්නි භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ තියෙනවා. කොහොමද? උප්පන්නං ව්‍යාපාද විතක්කං නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභාවං ගමේති. ව්‍යාපාද විතර්කයට ප්‍රතිවිරුද්ධම දේ තමයි මෛත්‍රිය. ඒක ව්‍යාපාද විතර්ක ඍජු අභියෝග කරනවා මෛත්‍රිය. ව්‍යාපාද විතර්කයෙන් බැටකනවා නම් ඒ ව්‍යාපාද විතර්කයෙන් බැටකන කෙනා අනිවාර්යෙන් මෛත්‍රී සමාධියයි දිනු කරන්න ඕන. ව්‍යාපාද විතර්කයෙන් බැටකන කෙනෙක් මෛත්‍රී සමාධිය තරම් එයාට දිනු කරන්න ප්‍රබල අවකාශයක් නැහැ පින්වත්නි. ප්‍රබලම දේ තමයි පින්වත්නි ව්‍යාපාද විතර්කේ මඩින්ඩ තියෙන ප්‍රබලම අවකාශය තමයි පින්වත්නි අන් කවර දෙයක්වත් නෙමෙයි
මෛත්‍රිය. එහෙනම් ඍජුවම පහන සංඥාවට එකතු වෙනවා මෛත්‍රී සමාධිය ඇතුළේ. ඒක දැනගන්න ඕනේ යා. ඒක දැනගන්න ඕනේ. දැන් මේ මෛත්‍රී සමාධිය ඇතුළේ මම පහන සංඥාවයි දිනු කරන්නේ කියලා දැනගන්න ඕනේ. ඒකයි මෛත්‍රී සමාධිය වටින්නේ. ඇයි ව්‍යාපාද විතක්කං නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභාවං ගමේති. ව්‍යාපාද විතර්කයට ඍජුව අභියෝග කරනවා මෛත්‍රිය. කාම විතර්ක හිංසා විතර්ක නොයෙකුත් අර උප්පන් උප්පන්නේ පාපකේ අකුසලේ ධම්මේ නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති උපනුපන් පාපි අකුසල් දහම්. ඒවට තිඩ නෑ. ඇයි මෛත්‍රී සමාධිය ඇතුළේ පිහිටලා ඉන්නකොට මුකුත් විතර්කවලට ඉඩ නෑ. ඍජුවම මඬිනවා ව්‍යාපාද විතර්කය. අනිත් විතර්කත් මැඩෙනවා. මොකද ඒ හිත ඇතුළේ ඒකට අවකාශයක් නෑ. ඒ එහෙමනම් මේ විතර්ක මඬින අභාවයට පමුණුවන, ඒ කියන්නේ කෙටි කාලීනව නෙමෙයි. දැන් මෛත්‍රිය දියුණු කරගෙන යනකොට ඒ හිතේ ව්‍යාපාදයටවත් කාම විතර්කවලටවත් හිංසා විතර්කවලටවත් අකුසල් විතර්කවලටවත් නෑ. හැබැයි මේක තමන් තුළ පහන සංඥාව මේක වඩනකොට එයා මේ මෛත්‍රිය වඩන කාලේ විතරක් නෙමෙයි යාට උමනාව තියෙන්නේ. සම්පූර්ණයෙන්ම හිත තුළ පහන සංඥාව තුළින් සියලු විතර්ක මඬින්ට ඕනා කියන හැඟීම යා තුළ පවතිනවා. ඒ හැඟීම යා තුළ පවතිනවා. ඒ හැඟීම තියෙන නිසා එබඳු ශ්‍රාවකයෙකුට මේක ඉතාම වැදගත් දෙයක්. ඉතාම වැදගත් දෙයක්. එහෙනම් මෛත්‍රිය ඇතුලේ වැඩෙන්නේ පහන සංඥාව. දැන් ඔගොල්ලෝ සිහිය පිහිටවගෙන බලන්න ඕන භාගතුන් හන්ස මේ පෙළගස්වා තිබුණු මේ සංඥාවන්ගේ අර්ථයට මම එකතු වෙමින්ද මේක කරන්නේ කියලා ඔගොල්ලෝ දකින හැකියාව තියාගන්න ඕන. ඊළඟට 6 වෙනි එක. මොකද 6 වෙනි එක? විරාග සංඥා. මොකද විරාග සංඥා කියලා කියන්නේ? භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා, ඒතං සන්තං ඒතං පණිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝ පදිපටි නිස්සග්ගෝ තණ්හකයෝ විරාගෝ නිබ්බානන්ති. යම් කිසි ආකාරයක සමාධියක් ඒතං සන්තං ඒතං පණි සමාධියක් ශාන්තයිද ප්‍රණීතයි. දැන් මෙයාට ශාන්තයි ප්‍රණීතයි කියලා ගන්න සමාධියක් තියෙනවද නැද්ද? තියෙනවා. මොකද්ද තියෙන්නේ? මෛත්‍රී සමාධිය තියෙනවා. කාලයක් දිනු කරපු මෛත්‍රී සමාධිය තියෙනවා. ඒතන් සන්තං ඒක හරිම ශාන්තයි. ඒතන් පණීතං ඒක හරිම ප්‍රණීතයි. යදිදන් සබ්බ සංඛාර සමතු. සියලු සංස්කාර සාමනේ වෙලා. ඇයි සංස්කාර උපදින්නේ නැහැ මෛත්‍රී සමාධිය නිසා සංස්කාරවලට ඉඩ නැහැ. එතකොට මේ සමාධිය ශාන්තයි ප්‍රණීතයි කියලා දෙයක් තියෙනවා නම් ඒ සංස්කාර සංසිඳ වී ගිය ඇති බවක් ඇද්ද? යලි උපතට හේතු වන සියල්ල දුරවන බවක් ඇද්ද? තෘෂ්ණාවෙන් නැසී යාමක් ඇද්ද? නොඇල්මකටපත් වූ බවක් ඇද්ද? ඒකටයි එකතු වෙන්න ඕන. පින්වත්නි, මේ මෛත්‍රී සමාධියටවත් ඇලෙන්නේ නැතුව දියුණු කරන හැකියාව තියාගන්න ඕන. දැන් මෛත්‍රිය දියුණු කරගෙන යනකොට කවදාවත් නැති මధుර ප්‍රණීත අත්දැකීම් ටිකකට යාට එකතු වෙන්න පුළුවන්. ඒ මෛත්‍රී සමාධිය තුළ පින්වත්නි සියලු සංස්කාර සමනය වෙලා නිසා ඒක හරිම ශාන්තයි. ඒක හරිම ප්‍රණීතයි. ඒ ශාන්ත වූ ඒ ප්‍රණීත වූ මෛත්‍රිය නම් වූ සමාධියවත් පින්වත්නි දැඩිව ගන්න එපා. මෛත්‍රිය නම් වූ සමාධියවත් ඔගොල්ලෝ හිතෙන් දැඩිව ගන්න එපා. මෛත්‍රී නම් වූ සමාධිය තුලත් නොයල්මක් මහට හදාගන්න. ඒකට ඇල්නොත් එම් පින්නත් නිතරින් එහාට දියුණුවක් කරා යන්න ඒ ශ්‍රාවකයාට පුළුවන් කමක් නැහැ. ඒක ශාන්තයි ප්‍රණීතයි. ඒක ඇත්ත. හැබැයි විරාගයක් මහදාගන්න, නොයල්මක් මහදාගන්න, ඒකට නොයල්මක් මහදාගන්න. ඒක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට බොහොම වැදගත් දෙයක්. එතකොට මේ නොයල්මක් හදාගන්නකොට යා තුල දැන හෝ නොදැන වැඩෙන්නේ විරාග සංඥාව. නිරෝධ සංඥාව ඊළඟට. නිරෝධ සංඥාව කියන්නේ මොකද්ද? නිරෝධ සංඥාව කියලා කියන්නේ ඒතං සන්තං ඒතං පණිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝ පදිපටි නිස්සග්ගෝ තණ්හකයෝ නිරෝධෝ නිබ්බානන්ති. ඒතං මේ සමාධිය ශාන්තයි ප්‍රණීතයි කියලා ගන්න පුළුවන් සමාධියක් ඇද්ද? දැන් මෛත්‍රී සමාධිය ශාන්ත නැද්ද? ශාන්තයි. ප්‍රණීත නැද්ද? ප්‍රණීතයි. පින්වත්නි, එතකොට නිරෝධෝ නිබ්බානන්ති. මේ ශාන්තයි ප්‍රණීතයි කියලා ගත්ත මෛත්‍රී සමාධියත් නවායිත්‍රී නැගිට්ටට පස්සේ නිරුද්ධයි නේද කියලා දැක දැකා මෛත්‍රී වඩන්න. නැගිටිනකොට මෛත්‍රී සමාධිය නිරුද්ධයි නේද? මේකත් බුද්ධ දේශනාවේ පෙන්වන සාරයම නොවේ නේද කියලා. මේ මෛත්‍රී සමාධියත් නිරුද්ධ වෙලා යනවා නේද කියලා මෛත්‍රිය කෙරෙහි තෘෂ්ණාවෙන් ඇලිච්ච ගතියක් එනවනේ. ඒකත් කැඩි කැඩි යන විදියට
නිර්වාණය කරාම එකතු වෙන ආකාරයට මෛත්‍රී සමාධිය දිනු කරනවා. ඒ කියන්නේ මෛත්‍රී සමාධියත් නිරුද්ධ වෙවි යනවා කියලා දකින හැකියාව ඇතුලේ නම් ඔබ ඉන්නේ ඔබට පින්වත්නි මෛත්‍රී ඇතුලේ නිරෝධ සංඥාව වැඩෙනවා. නිරෝධ සංඥාව වැඩෙනවා. මෙන්න මේ විදියට අපට පුළුවන් දැන් මේ විදියට කිව්වම ඔයගොල්ලන්ට යම් අදහසක් ගන්න පුළුවන්. මේ විදියට ඔයගොල්ලන්ට මේ මොනවා හරි කරන භාවනාවක් ඇතුලේ ඉස්සරහට ඕන තවත් භාවනාවක් කරහිමේ ගැන කියලා මේ සංඥා වැඩෙන විදි කියන්න පුළුවන්. මේ විදියට කුමන භාවනාවක් කළත් සංඥා ටික වැඩෙන විදියට කරන්න එතකොට නිවන උදෙසා ඔබ කළ යුතු දෙයක් නැහැ. නිවන උදෙසා කළ යුතු දේ සම්පූර්ණ වෙනවා. හොඳයි අපිට දේශනාවට කාලය නිමා වෙන නිසා අපි දේශනාව સમાප්ත කරනවා. ඔබ හැම දිනාටම ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. අද මේ දේශනාව සඳහා දායකත්වයේගෙන කටයුතු කළේ පස්සර කොටමුදුන පදිංචි විශ්‍රාමික ගුරු මාතාවක් වන අයිකේ දිසානායක මෑණියන් අයර්ලන්තයේ සේවයේ නියුතු ඩිලාන් නලින්ද පුතණුවන් කුමුදු නදීෂා දියණිය චාමර බෑනනුවන් සහ ඉෂානී පීරිස් ලේලිය ඇතුළු ශ්‍රද්ධාවන්ත පින්වතුන් දායකත්වයේගෙන කටයුතු කරනවා. ඒ ඇත්තෝ හැම දිනාටම අපි ආශිර්වාද කරනවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. දීර්ඝායුෂ සම්පත්තිය සැලසේවා කායික මානසික සුවපත් බව සැලසේවා. හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ දේශනාමේ කුසල් හේතුපාරමිතා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ජූලි මාසයේ 10 දින ජන්මදිනයේ සැමරූ AJM ජයවර්ධන ස්වාමි පුරුෂයාණන්ට පියතුමන්ට අනුමෝදනා ආශිර්වාද කරන්ට මේක අවස්ථාවක් කරගෙන තිබෙනවා. එතුමාගේ භවගාමී ජීවිතයේ සුඛිත මුදිත වේවා නිරෝගී සුව සැලසේවා කියලා AJM ජයවර්ධන මැතිතුමන්ට අපි ආශිර්වාද අනුමෝදනා කරනවා. ඥාති දියණිය වන චතුරි ඉෂාරාද සිල්වා දියණියට දීර්ඝායුෂ සුවපත් බව ප්‍රාර්ථනා කරලා තිබෙනවා. සුජීවත්ව සිටින විශ්‍රාමික ගුරු මාතාවක් වන එම් ගුණවති මෑණියන්ට අත්තම්මාට නිදුක් නිරෝගී සුව සම්පත්තිය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරලා තිබෙනවා. විශේෂයෙන්ම AJM ජයවර්ධන මහත්මා ප්‍රධාන සියලුම දෙනාට ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. මීට වසර 35කට පෙර පරලෝ සපත් වුණු තැල්ගහ තැන්නේ අන්නාසිවත්තේ ලිපිණී පදිංචිව සිටි විදුහල්පති DM පියරත්න පියාණන්ට සීයාට සහ මීට වසර 2කට පෙර පරලෝ සපත් වුණු මා කඳුර ගෝණවිල විසූ බර්නාඩ් පීරිස් සහෝදරයාට පියාණන්ට මීට මාස 3කට පෙර පරලෝ සපත් වුණු බණ්ඩාරවෙල කිතල්ලැල්ලේ විසූ YM ගුණපාල සහෝදරයාට පියතුමන්ට කොටමුදුන පදිංචිව සිටි අකල් මරණයකට පත් වුණු පසිඳු සහ යුදීෂ ධනංජය කියන දරුවන්ට දෙපාර්ශවයේ නමින් මියගිය සියලුම ඥාතීන්ට අනුමෝදනා කොට තිබෙනවා. දිසානායක මෑණියන් ප්‍රධාන පින්තුන් හැම දෙනාගේම නමින් මියගිය සියලුම ඥාතීන්ට මේ කුසල් උපකාර වේවා. යත්තන්ගේ භවගාමී ජීවිත සුවපත් වේවා. සංසාර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසලානි සංස ධර්මයන් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් සමගම පින්වත්නි දූ දරුවන්ගේ රැකී රක්ෂා ආදී සියලු කටයුතු අනාගත අභිවෘද්ධීන් සඵල වේවා. ඒ වගේම චනුති පිනිදි ෂනුලි තෙනුලි කියන මිනිබිරියන්ගේද අධ්‍යයන කටයුතු ආදී ඒ දරුවන්ගේ සාර්ථක වේවා. සහෝදර සහෝදරියන් සහ දායකත්වයේ දරුවෝ පින්තුන්ගේ පවුල්වල හැම දිනාටම ආශිර්වාද කරනවා. ඒ හැම දිනාගේම ජීවිතද සුවපත් වේවා. අපවත් වී වදාළ කොටමුදුන ජිනේන්ද්‍රාරාම විහාරස්ථානයේ සියලුම නායක ස්වාමින් වහන්සේලාට අනුමෝදනා වේවා. උන්වහන්සේලා පතන්නා වූ බෝධියකින් අමා නිවනින් සැනසෙන්නට මේ කුසල් බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. කොටමුදුන ජිනේන්ද්‍රාරාම විහාරස්ථානයේ සීල සමීතිය සියලුම උපාසක උපාසිකාවන්ටද නිදුක් නිරෝගී සුව සම්පත්තිය දීර්ඝායුෂ සම්පත්තිය ප්‍රාර්ථනා කරලා තිබෙනවා. පරලෝ සැපත් ගුරු මව්පියවරුන්ටද මේ කුසල් අනුමෝදනා වේවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන තියෙනවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත් සියලු ආකාරයෙන් යහපත අභිවෘද්ධිය සිත සාන්තිය වේවා කියලා ඒ ඇත්තෝ අදිෂ්ඨානය කොට තිබෙනවා. සියලු දේශකයන් වහන්සේලාටත් ලක්වාසී ලෝකවාසී පූජනීය මහා සංඝරත්නයටත් මේ උතුම් කුසලානි සංසයන් බලවත් වෙලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට දේශනා පාරමිතාවක් වේවා කියලා අදිෂ්ඨානය කරනවා.
සතරවරං රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රධාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ උතුම් කුසලානිසංස ධර්මයන් නිවන් පිණිස නිවන් දොරටුවක් වේවා කියලා අපි අදිෂ්ඨාන කරමින් දේශනාව સમાප්ත කරනවා ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි මෝහක්ඛයෝ නිබ්බානං